වදුල්ලට යන දුම්රිය පාර හැදුවේ ඉංග්‍රීසි පාලන කාලෙදී. සියවසකටත් වඩා ඈත අතීතයේදී. ඒ කාලෙත් නුවරළියේ ඉඳන් හෝටන් තැන්නට ගිය සංචාරකයෙක් පට්ටිපොළ හරහා ගිය බව සඳහන් කළා කියනවා. දුම්රිය පාරේ ඊළඟ නැවතුම් පොළ ඔහිය. පට්ටිපොළ ඉඳන් හෝටන් තැන්න හරහා ඔහියට තියෙන පාර හැදුවේ 1950 විතර. දෙපැත්තෙන්ම හෝටන් තැන්නට තියෙන්නේ කිලෝමීටර් 11ක විතර දුරක්. පට්ටිපොළ ඉඳන් යන පාර හෝටන් තැන් උතුරු පිවිසුම. හෝටන් තැන්න තියෙන්නේ නුවරඑළියට කිලෝමීටර් 32ක් දකුණු. හෝටන් තැන්නේ මීතුමෙන් බර වුණු කඳුමුදුන් වලට ඉර එළිය තවත් දවසක් අරගෙන එනවා. හෝටන් තැන්නේ සුභාසිරිය ආශ්වාදය අත්විඳින්න සංචාරකයන් එනවා. උදේ 6න් පස්සේ සංචාරකයන්ට හෝටන් තැන්නට ඇතුළු වෙන්න පුළුවන්. මීතුමෙන් බර වුණු වටපිටාව සීතල සුළඟ සංචාරකයන්ට දනවන්නේ චමත්කාරයක්. අවුරුද්දේ 1834 අවුරුද්දේ ආරම්භයේ දවසක බ්‍රිතාන්‍ය හමුදා ලුතිනන් ඇල්බර්ට් වොට්සන් එක්ක විලියන් ෆිෂර් පිදුරු තලාගල කඳුමුදුන තරණය කළා. කඳුමුදුනට දකුණින් පෙනුන කිරිකල් පොත්තටත් තොටුපළ කන්දටත් ඔවුන්ගේ අවධානය යොමු වුණා. 1834 මාර්තුවේ අග දවසක මේ දෙන්න තොටුපළ කඳුමුදුනට ගොඩ වුණා. කඳුමුදුනට පෙනුණු තැනිතලාව ගැන වොට්සන් කියේ, කඳුකරයේ කොතනකවත් දැකිය නොහැකි සුන්දර දසුන් මව තැනිතලාවක් හමු වුණා කියලා. වොට්සන් මුලින් තැනිතලාව නම් කළේ එල්ක් ප්ලේන් කියලා. ඒ තැනිතලාවේ පෙනුන ගෝනු ඔවුන් දැකපුරුදු එල්ක් සතාට සමාන නිසා. පස්සේ ඒ කාලේ ආණ්ඩුකාරවරයාව හිටපු රොබර්ට් විල්මට් හෝටන් නමින් මේ තැන්න නම් කෙරුවා. අපේ මුතුන් මිත්තන්ගේ මහ එළිය තැන්න හෝටන් තැන්න වුණා. හෝටන් තැන්නේ නවා තැන් ගන්න ඕන අයට නවතින්න පුළුවන් එක තැනක් මහ එළිය බංගලාව. වැඩි පිරිසකට නවා තැන් ගන්න පුළුවන්
වන නිවහනේ. ශ්‍රීපාද කඳු වැටිය හෝටන් තැන්නට හොඳට පේනවා. කාලෙකට ඉස්සර ඌව පළාතේ අය ශ්‍රීපාදිකේ හෝටන් තැන්න හරහා 2010 දී මධ්‍යම කඳු කරය ලෝක උරුමයන් අතරට එකතු වුණා. අවුරුදු 24,000කට කලින් මේ බිම කාන්තාරයක්. අවුරුදු 14,000කට ඉහතදී කාන්තාර බිම තන බිම් තියෙන වනාන්තරයක් විදියට වෙනස් වෙලා තියෙනවා. අපේ මුතුන් මිත්තෝ බලංගොඩ මානවයන් මහ එළියේ දඩයම් කළා, වගා කළා. දඩයම් ජීවිතයට යොදාගත්ත ගල්ලායුද, වගා කරපු බාර්ලි, බඩයිරිංගු, තිරිංගුවල පරාග හොටන් තැන්නේ පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. ඉන් පස්සේ සැරින් සැරේ කාන්තාරයක් වුණ මහ එළිය තැන්න අන්තිමට වගුරු බිම් තියෙන වනාන්තරයක් වුණේ අවුරුදු 3,500කට විතර ඉහතදී. හෝටන් තැන්නේ තනබිමේ තෝරාගත් තැන්වල 1960 දී අලවගා කරන්න පටන් ගත්තා. 1977 දී අලවගාව සම්පූර්ණයෙන් නතර කළා. අලවගාවේ හෙල්මලු බිම් රටාවන් තවමත් තනබිමේ තියෙනවා. හෝටන් තැන්න 1979 ස්වභාවික රක්ෂිතයක් කළා. 1988 ජාතික උද්‍යානයක් බවට පත් වුණා. හෝටන් තැන්න කුඩාම ජාතික උද්‍යානයක්, වර්ග කිලෝමීටර් 31යි. කිරිකල් පොත්තටත් තොටුපළ කන්දටත් මායිම් වන හෝටන් තැන් සාමාන්‍ය උස මීටර් 2000ක්. තැනි තලාවක් වුණත් හෝටන් තැන්න කුඩා කඳු ගැට වගේම නිම්න තියෙන භූමියක්. නිම්නයේ වැඩි කොටසක් වගුරු බිම්. වගුරු බිම් ඉහළ කඳු කරයේ ජලපෝෂක. වගුරු වල ගබඩා වෙලා තියෙන ජලය කුඩා දිය කඳුරු විදිහට තැන්නේ නිම්න දිගේ ගලා යනවා. මේ දිය පාරවල් අතු ගංගා වෙලා හෝටන් තැන්නෙන් ප්‍රධාන ගංගාවන් ආරම්භ කරනවා. පට්ටිපොළ පිවිසුමේ ඉඳන් කිලෝමීටර් 5ක විතර දුරකින් සංචාරක තොරතුරු මධ්‍යස්ථානය තියෙන්නේ. පාගමනින් වනාන්තරයට ඇතුළු වෙන සංචාරක මම්පිත පටන් ගන්න එතන. ඔහිය දුම්රිය ස්ථානය ළඟිනොයි හෝටන් තැන්නට සංචාරකයන් එන හෝටන් තැන්නේ නැගෙනහිර පිවිසුම් මාර්ගය තියෙන. යුකලිප්ටස්, පයිනස් හෝටන් තැන්නේ යාපද වන වගාවන්. හෝටන් තැන්නේ උතුරෙ ඉඳන් නැගෙනහිර දක්වා සීමාවේ කඩින් කඩ රක්ෂිත වන වගාවන් තියෙනවා. හෝටන් තැන්නට පට්ටිපොලින් එන පාරේ, ඔහියෙන් එන පාරේ රක්ෂිත වනවගාව ඉවර වෙන්නේ දේශීය කඳුකර වනාන්තරයෙන්. මීටර් 1,500ට වැඩි කඳුකර වනාන්තරේ ගහකොළවල වෙනසක් දකින්න තියෙනවා.
කඳු බෑවුම් දිගේ ගලාගෙන එන මීටුම වනාන්තරය වසාගෙන පැතිරෙනවා. ඉහළ වනාන්තර කලාපය අවුරුද්දෙ වැඩි කාලයක් මීදුමින් වැහෙනවා. මීදුමට සීතලටත් සුළඟට වනාන්තරයේ ගස් අනුවර්ධනය වෙලා තියෙනවා. පහලින් පෙනෙන උඩවේරිය වත්ත හොටන් තැන්න වන උද්‍යානය නැගෙනහිර මායිම සලකුණු කරනවා. මෙතනින් ආරම්භ වෙන දළ බෑවුම හොටන් තැන්නේ දකුණු මායිම දක්වා යනවා. ඔහිය පිවිසුමෙත් ප්‍රවේශ පත්‍ර කාර්යාලයක් තියෙනවා. වලාකුල් වනාන්තර මධ්‍යම කඳුකරේ ඉහළින් තියෙන වනාන්තර. ගස්වල උස මීටර් 12ත් 20ත් අතරින් වෙනස් වෙනවා. වනවිය කුඩ හා පැතලි ආකාරයෙන් දකින්න තියෙනවා. මේ වනාන්තර වැඩිම තර්ජනයක් තියෙන වනාන්තර හැටියට සැලකෙනවා. කඳුකර වනාන්තරවල සුළඟට සීතලට ඔරොත්තු දෙන්න ගස්වල අතු කඳන් ඇඹරිලා තියෙනවා. කේන විශේෂයේ මේ ගස්වල වගේම වියනි තියෙන ගස් බොහොමයක කුඩා පත්‍ර තියෙන්නේ. කීන ගස්වල ගෙඩි මහ ගොඩක් හැදෙනවා. කීන අපේ රටට ආවේනික තර්ජනයට ලක්වුණු ශාක විශේෂයක්. වනාන්තරයේ ශාක විශේෂ කිහිපයක විශාල ගස් ස්වභාවිකව මැරෙනවා. වනාන්තර පසු මැරීම කියන මේ ස්වභාවික සංසිද්ධියට හේතුව තවම හඳුනාගෙන නැහැ. සුළඟට විවෘත තැන්වල පසු මැරීම වැඩි. කුලයන් 19කට අයිති ශාක විශේෂ මේ ආකාරයෙන් මැරෙනවා. වලාකුළු වනාන්තරයේ වැටිපුරම තියෙන දඹ කීන වගේ ගස්වල දළු ධාන්‍ය අවුරුද්දකට සැරයක්. රතු පැහැයෙන් දළු ධාන්‍ය ශාකයේ පැවැත්මට. දළු සූර්ය විකිරණවලින් ආරක්ෂා කරගන්න ඕන නිසා. පත්‍ර තුන නිපදවන හරිතප්පද ප්‍රමාණය අඩු වෙලා හැදෙන පෝෂණමය වටිනාකමක් නැති ඇන්තොසයිනින් වර්ණකය අනුව පත්‍රවල පැහැය වෙනස් වෙනවා. මේ වෙනස් වීම වනාන්තරයේ අපූරු පාට රටාවන් මවනවා. දළු වර්ධනය වෙනකොට හරිතප්පද නිෂ්පාදනය ආරම්භ වෙලා ආහාර නිෂ්පාදනය කරනවා. එතකොට කොළවල පාට වෙනස් වෙනවා. කඳුකර වලාකුළු වනාන්තරවල එකමුසක පවතින වියන් ස්තරයක් දකින්න නැහැ. තියෙන්නේ ඒකාකාරී උසක් නැති වියන් ස්තරයක්. පරිසරයේ පිරිසිදුම වාතය තියෙන වලාකුල් වනාන්තරවල. වලාකුල් වනාන්තර රටේම ඉතිරි වෙලා තියෙන්නේ
වර්ග කිලෝමීටර් 800ක් විතර. ඔහියෙන් හෝටන් තැන්නට එන පාර සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ළඟින් ඉවර වෙනවා. දෙපැත්තෙන්ම එන වාහන ප්‍රමාණය සමහර දාට 1000ටත් වැඩි වෙනවා. වාහනින් පිටවන දුම මේ පරිසරයට බලපෑමක් ඇති කරනවා. හෝටන් තැන්නට එන අය ගේන කෑම වනසතුන්ට දෙන්න සුදුසු නෑ. අපේ කෑම කාලා සතුන්ට විවිධ රෝග හැදෙනවා. හෝටන් තැන්නට ආව අධ්‍යාපන චාරිකාව ජීවිතේ කවදාවත් අමතක නොවන මතක සටහනක්. හෝටන් තැන්නට එන සංචාරකයන්ට පහසුකම් හා තොරතුරු සපයන්න මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු මධ්‍යස්ථානයේදී හෝටන් තැන්නේ පාරිසරික වටිනාකම ගැන එන අය දැනුවත් කරනවා. හෝටන් තැන්නේ හමු වූ දේවල් තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කළා තියෙනවා. හෝටන් තැන්න ඉංග්‍රීසින් හොයාගත්තට පස්සේ දඩයම් කරන්න, මාළු අල්ලන්න, ත්‍රාසජනක ගමන් යන්න විවිධ අය ආවා ගියා. සැමුවෙල් බේක හෝටන් තැන්නට ආවේ 1846දී. බේක හෝටන් තැන්නේ අලි ඇතුන් ගෝනුන් විශාල ප්‍රමාණයක් දඩයන් කරපු සැහැස්සි දඩයක්කාරයෙක්. බේක සැල්ලට ඒ නම ලැබුණේ සැමුවෙල් බේක නිසා. බේක හෝටන් තැන්නේ දඩයම් අත්දැකීම් රයිෆල් ඇන් ද හවුන් ඉන් සිලෝන් පොතේ ලියලා තියෙනවා. දියල් ගෝන දඩයමට යොදාගත්ත හැටි බේක ඔහුගේ පොතේ ඇඳලා තියෙනවා. සිය වසකටත් කලින් ඒ විදියට මරා දැමූ ගෝනුන්ගේ හිස් පුරවල සකස් කරලා තියෙනවා. නුවරේලියේ ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානෙ අදටත් ඒ ගෝන හිස් බලන්න තියෙනවා. තෝමස් ෆා දඩයමට වගේම හෝටන් තැන්නේ පරිසරයටත් ඇලුම් කළා. 1891 ඉඳන් හෝටන් තැන්නේ නිලු ශාකවල මල් පිපීම ගැන ෆා හොයා බැලුවා. නිලු විශේෂ 8ක මල් පිපෙන බවත් සමහර නිලු විශේෂවල මල් පිපෙන්නේ අවුරුදු 12කට වරක් බවත් ෆා හඳුනාගත්තා. සියවසක් ඉදිරියේ 2013දීත් අවුරුදු 12කට වරක් පිපෙන නෙළුවල මල් පිපෙයි කියලා ෆා කියලා තියෙනවා. ඒ විදිහටම 2013දී හෝටන් තැන්නේ ඒ නෙළු විශේෂවල මල් පිපුණා. එර්නස් හැකල් ජර්මන් ජාතික ජීව විද්‍යාඥයෙක් 1882දී රාත්‍රී ගණනාවක් හෝටන් තැන්නේ ගත කළ හැකල් ඔහු දැක්ක දේ සිතුවම් කළා. අලි ඇතුන් විශාල ප්‍රමාණයක් හෝටන් තැන්නේ දුටු බව ඔහු ලියලා තියෙනවා. 1900දී
හෝටන් තැන්නට ආව කිය පාරවල්වල සිතුවම් සටහන් තියෙනවා. මේ ගොඩනැගිල්ල අද තොරතුරු මධ්‍යස්ථානයක් වුණත් 1900යේදී හෝටන් තැන්නේ නවාතැන් පොළක්. 1900යේදී මේ ගොඩනැගිල්ල ඉදිකලේ ඉංග්‍රීසි ජාතික තෝමස් ෆා කියලා සඳහන් වුණා. 1882 අර්නස් හැකල්ගේ සටහන් අනුව හෝටන් තැන්නේ තිබුණේ රජයේ තානායමක්. තානායම් ගොඩනැගිල්ලේ තෝමස් ෆා ඉන් හෝටලය ආරම්භ කළ බවත් ෆාගේ මරණයෙන් පස්සේ ඔහුට ගෞරවයක් හැටියට තානායම ෆාගේ නමින් නම් කළා කියලත් කියනවා. ෆා ඉන් හෝටලය එදා පටන් මෑතක් වෙනතුරුම හෝටන් තැන්නට ආකිය සංචාරකයන් වෙනුවෙන් පහසුකම් සැලසුව බව සැබෑවක්.